උස්රට කියාව හා මීගමු අතර මුහුදු තීරයේ දින කිහිපයක සිට සැරසැරූ කිඹුලක හේතුවෙන් ප්‍රදේශයේ ධීවර ජනතාවගේ කටයුතු වලට දැඩි බලපෑම් එල්ල වී තිබුණා. මතුව තිබූ තත්ත්වය සම්බන්ධයෙන් වනජීවීන් නිලධාරීන් දැනුවත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගතද ඉන් පළක් වී නැහැ. එවන් පසුබිමක අදාළ කිඹුලා ඊයේ පස්වරුවේ පමුණගම වෙරළ තීරයට පැමිණ තිබුණා. එහිදී ප්‍රදේශවාසීන් කිඹුලා අල්ලා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කළා. දැන් අතරලා එක මන්දෙන් තියෙන්නේ ආ තනි පොටෙන් තියෙන්නේ බා. ඒ දෙකම පැන්න ආ ඔක්කොම පැන්නනේ බා. ගාලා ඔකල මොකද තියෙන්නේ? මේ කිඹුලා ඔය පැත්තෙන් හැරෙන්න පුළුවන්. ඔය පැත්තෙන් හැරෙන්න ඉඩ තියෙනවා. මේ හැරෙන්න. මන්දි ඉස්සරහ තියෙන්නේ. මහතයා ජේනෝ අරක එලානේ දිගට අරක හරියන්නේ නැහැ මේකට ඔව් හරියන්නේ ඉතින්ද ඈ ඉතින්ද මේක තියෙන්නේ මොකටද අල්ලන් ඉන්නේ එයා තාම හෙට් එකෙන් තාම හෙට් එකනේ කුමාර තාම හෙට් එකෙන් කුමාර පයින් එන්නේ අයියලා තාම හෙට් එකෙන් කුමාර තාම හෙට් එකෙන් මචං පයින් දෙන්නේ හොඳ දාගන්නලා පයින් දාගන්න සේනා දාගත්ත දාපන් සේනායි ආ පයින්වා යා මෙලසල්ලා ගිනත්තේ අඩි 10ක් පමණ දිගති ගැහැණු ගැට කිඹුලක බවයි අද දරන වාර්තාකරු පැවසුවේ. ඊයේ රාත්‍රී 8:30ට පමණ අල්ලාගත් කිඹුලා රගෙන යන ලෙස වනජීවී නිලධාරීන් දැනුවත් කළද වනජීවී නිලධාරීන් කිඹුලා රගෙන යවන පැමිණත්තේ අද අලුයම් කාලයේදී බවයි වාර්තා වන්නේ. මේවා වනජීවකෙන් ආවා කියන්නේ මේක උදේ අපේ දීවරේ ගිහිල්ලා සම්පූර්ණ පොලිසියට කියලා තිබුණා. මේක හරිය ඇත්තටම අපිට කරදරයක් තියෙන්නේ. මේ කිඹුලා සැරෙන් සැරේ ගොඩ වෙනවා, වතුරට බහිනවා. දීවරේට කිසිම රස්සාවක් කරගන්න බෑ මේක හින්දා. ගිය දවසේ ගියේ මූදර කියන කවුරු. දැන් මූදර ගිහිල්ලා රස්සාවක් කරගන්න හින්දා මේ අපි ගමේ කට්ටිය ඔක්කොම දීවරේ ඉන්නේ. එකතු වෙලා මේ කිඹුලා ඇල්ලුවා. කඩාගෙන ගියොත් ආයේ කවුරුත් අල්ලන්නේ නැහැ. දැන් අල්ලලා තියෙන සතාව ගෙනියන්න දෙන්නේ නැතුව මූදේ ඉන්න සතෙක් අල්ලන්න දෙන්නේ නැහැ කවදාවත්. අපි දවස් 100ක් අපිත් ඔය රැකලා දොය කරේ. මේක මොකක් හරි කරගන්න මොකක් රස්සාවක් කරගන්න ඕන හින්දා. නැත්නම් අපි මේ දුක් විඳින්නේ නැහැ. අපි කාය ගන්න තිස්සේ මේ දුක් විඳලා ඉන්නේ. සැහැන්න දුකක් මේ විදිහේ මේ හදත් එක්කලා රසව කරගන්න නැහැ මිනිසුන්ට.